නෙලන වී අස්වැන්නට සාධාරණ මිලක් නැති බව පොළොන්නරුව ගොවීන් පවසනවා. කෙතරම් වෙහෙස වී වගා කටයුතු කළත් සාධාරණ වී මිලක් නැතිකම ගොවි ජනතාව මහත් අසිරුතාවයකට පත් කර තිබෙනවා. හැමදාම බොරුව තමයි කරන්නේ රජේ. ඡන්දයක් කරනකොට ඔන්න මිහි ගන්නවා, අතන ගන්නවා, මෙතන ගන්නවා කියන අවි කොහොමවත් ගන්න දෙන්නේ නැහැ. 100ට ගන්නවා කිව්වා 100ට ගන්න ඉන්නේ නැහැ. කොහොමවත් ගන්න 100ට. 100ට ගන්නවා කොහොමවත් 100ට. කොහොමවත් ගන්න. ඡන්දේ තියනෝනේ. ඡන්දේ තියන්න කියන්නේ පුළුවන් තරම් ඉක්මනින්. ඔව්. වෙන්නේ මොකද කියලා අයියන්ගේ අතට. පිළිතුරු ලැබෙයි අතට. ඔව්. කොහොමවත් නැති වෙනා එක උඩ. ඉතකට එන්න බෑ කවුරුත්. ඡන්දේ இல்லන්න එන්නේ නැහැ. එන්නේ නැහැ ගොල්ලෙල්ල. මිනිස්සු කොහොමද ලෑත්තිය තමයි ලෑත්තිපිට තමයි ඉන්නේ මේ කොහොමද තියාගෙන කොහොපාරවල එමෙද. මේ අතරතුර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට රජයෙන් නොමිලේ ඉන්ධන ලබා දීම සිදු කර තිබෙනවා. අක්කර දෙකහමාරකට වඩා අඩුවෙන් වී වගා කළ ගොවි මහතෙකු සඳහා ඉන්ධන ලීටර් 6 බැගින් ලබා දීම සිදු කරනවා. ගොවියා වෙනුවෙන් මේ ඩීසල් සහන ආධාරයක් ලබා දුන්න එකට ස්තුතිවන්ත වෙනවා. ඒකම ජනාධිපතිතුමනි අපි ඔබට කියන්නේ තුට්ටු දෙකට අද වී මිල දී ගන්න යොමු වෙලා තිනවා. ඒ හින්දා ඔබතුමා මේ වගේ සත්කාර කරන ගාම අඩුම ගානේ වී කිලෝ එක 120ක්වත් වෙන විදියට දුන්නොත් විතරයි ගොවියාට යම් කිසි සහනයක් ලබා ගන්න. ඒකට රජය මැදිහත් වෙලා කරුණා කරලා වී මිල දී ගැනීමට කටයුතු කරන්න ඔබගේ සහතික මිලදරයි. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිමුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාව මෙවන විට වන අලි ගැටලුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. දිබුලාගල කජුවත්ත ග්‍රාමයේ පිහිටි කුඹුරු වගාවන් රැසකට වන අලි හානි සිදු කර තිබුණේ මෙලෙසින්. සෝමවතිය ජාතික උද්‍යානයේ සිට පැමිණෙන වන අලි නිසා ගම්වාසීන් දැඩි අපහසුතාවයකට පත් වී සිටියා. මුලින්ම දවසේ 7 දෙනයි, ඊළඟ දවසේ 3 දෙනයි. පන්නලා ගෙට ගිහිල්ලා කෑම ටික කාලා ආයෙ එළියට එන්න ඉස්සෙල්ලා මේක ඇවිල්ලා විනාශ කරනවා. යන්තම් කරුවල වෙන්නකොට අලි ඉඩම් වල. අපිට මේ අලි ටික එන්නේ නැති වෙන්න මාර්ගයක් මොකක් හරි මේ වල දුන්නා නම් අපිට ගොඩක් හොඳයි ඉතින්. අපි අවුරුද්දකට සැරෙන්න මහත්ය වගා කරගන්නේ. ළමයිකට පාරේ යන්න බැහැ. ඒ හින්දා ඒ විදිහට මේ වෙන හින්දා අපිට ඉතින් එක්කෝ මේ ලොකු කැලෑවකට ගිහින් දානවා. කණ්ඩ නැති කමර තමයි ගොඩක් එන්නේ. ඒ හින්දා එහෙම ගිහිල්ලා දානවනම් ගොඩක් හොඳයි.